ඉතවත් චෞර්දේනිය අද අපි කතා කරන්න යන්නේ ජීවිතයේට ගැට හතරක් කියන අපේ වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එක. බෝලයින් නොට් එක ගැන. බෝලයින් කියලා කියන්නේ සමහර අය කියනවා king of the knots. ඒ කියන්නේ ගැට ලොවේ රජු. මේක එතරම් වැදගත් නොට් එකක්. මම අද මේ ගැටේ ඇප්ලයි කරන හැටි සහ මේ තියෙන විවිධ ඉතාම අලංකාර ඉතාම මේ ප්‍රායෝගික භාවිත ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ සඳහාම තමයි මේ වීඩියෝ මාලාව. මේ ප්‍රායෝගිකව මේවා ඉගෙන ගන්න ඕනේ මේ නොට්ස් ගැන. මම ස්කවුටින් කරනකොට තමයි මම මේවා ඉගෙන ගත්තේ. සෞදීනේ මෙහි තියෙන වැදගත්කම මෙතකයි කියන්න බෑ. මොකද ජීවිතේ ඒ අවශ්‍ය දේ සඳහා අවශ්‍ය නොට් එක ගහන්න හොයන මිනිස්සයා, ඒ වගේ මෙන්ටලිටි එකක් තියෙන මිනිස්සයා ජීවිතේ බොහෝ දේවල් සාර්ථකව කරගන්නවා නිවැරදි ටෙක්නික් එක හොයාගන්න උත්සාහ කරනවා. ඒකින්ද මේ නොට්ස් ගැන ඉගෙන ගැනීම මේ සාමාන්‍ය ප්‍රායෝගික ගත්තෙන් ඔබට ගිහු ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒක තමයි මම උත්සාහ කරන්නේ මේ නොට්ස් ගැන තියෙන සිංහල භාෂාවේ තියෙන කම්ප්ලීට්ම වීඩියෝ මාලාව කරලා මේක දාලා තියෙනවා. බොහෝ අයට දහස් ගණන් ආයට මේක බලලා හොඳට ඉගෙන ගන්න මේ නොට් එකක් ගහලා මේක කොහොමද කරන්න කියන එක පෙන්වන එක නෙමෙයි මේ භාවිත සමග. ඉතින් ඒ ගැන කතා බහ ඉතාම අඩු නිසා. ඉතින් මේ වීඩියෝ මාලාවේ මේ ජීවිතයට ගැට හතරක් කියන වීඩියෝ මාලාව යටතේ මුලින්ම මම කතා කරා සරල ගැටය ගැන. මේකෙත් අපි ගැන ඕ හෑන් නොට් එක සරල ගැටේ. මේකෙත් අපි නොදන්නේව ගොඩාක් තියෙනවා. නැට් නොට්ස් ගැන කතා කරා විවිධ ආකාර. ඒ තමයි පළවෙනි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එක අපි කතා කරා පිරිමි ගැටේ. මම නැත්නම් රීෆ් නොට් එක ගැන. ඒක යොදන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. ඉතාම වැදගත් නොට් එක. අද තුන්වෙනි වීඩියෝ ගැට ලොවේ රජු බෝලයින් නොට් එක ගැන අපි කතා කරනවා. ඒක තමයි අද වීඩියෝ එක. ඊළඟට මම කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ හිචස් දෙකක්. ඒ කියන්නේ මේ යම්කිසි ස්ථාවර වස්තුවකට අපි කොහොමද රැහන් ගැට ගහන්නේ. වර්ග දෙකක් අපි කියනවා. කොස්පට්ටා ගැට, එහෙම නැත්නම් ක්ලෝව් හිච් කියලා තමයි අපි හඳුන්වන්නේ. ක්ලෝව් හිච් එක සහ ටෝට් ලයින් හිච් එක කියලා ඉතාම වැදගත් නොට්ස් දෙකක් කතා කරනවා හතරවෙනි වීඩියෝ එක. අවසාන වීඩියෝ එක අපි කියනවා ක්වීන් ඔෆ් ද නොට්ස්, එහෙම නැත්නම් ගැට ලොවේ රජින වන ඇල්ෆයින් බටර්ෆ්ලයි කියන නොට් එක ගැන. ජීවිතයට ගැට හතරක් සෞර්ධයෙන් ඉගෙන ගන්න ජීවිතයට මෙතකයි මෙහි වැදගත්කම කියලා කියන්න බෑ. ඉතින් මම ස්කවුට් කෙනෙක් විදිහට මේ කාරණා ඉගෙන ගත්ත මං හිතන්නේ ඒක මගේ ජීවිතේ එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂයක් වුණා. සෞර්ධයෙන් මට මතකයන් පුංචි කතාවක් කියන්නම්. එකපාරක් ඔය කවුබෝයි කෙනෙක් මම දැක්කා. එයාගේ මේ අස්සයාගේ සැඩල් එකට මේ තියෙන බඩු වගයක්, එයා ගාව තියෙන බඩු වගයක් මේ නොට්ස් වලින් සිකුවා කරනවා. සෞර්ධෙනි ඒක දැක දෙක ඕගොල්ලෝ බලන් හිටියානම් ඒ වෙලාවේ බලන් හිටම මට මොකක්ද දන්නා හිතේ මේ මිනිස්සුන්ට නම් ඕනම ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන් කියලා. මම මිනිස්සුන්ට කතා කරා. මම ඊට පස්සේ මේ බඩු මල්ල මෙම හොලවල බැවල් සෞර්ධෙනි බඩු මල්ල එළවන අස්සයත් එළවෙනවා. ඒක එච්චර ප්‍රායෝගිකයි. මං හිතන්නේ මේ අස්සය පුයාගේ තියෙන උප්පරිම වේගින් දිව්වත් අර බඩුමල්ල නම් හැලෙන්නේ නැහැ. සෞර්ධෙනි ඒ මට්ටමනේ මේ මිනිස්සු මේවා කරනවා. ඉතින් මේවා ජීවිතේට තමයි මේ වැදගත්. අපේ channel එක අපි dedicate කරලා තියෙන්නේ අර ජීවිතේ ඒ සාර්ථකත්වයේ ඉහළ මට්ටම හොයන මිනිසුන් සඳහා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියම් ප්‍රායෝගික වශයෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට. තාම වැදගත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න, පුද්ගලයෝ විදියට ඉස්සරහට යන්න කියන කාරණාව. ඉතින් ඒ සඳහා ජීවිතයට ගැට හතරක් කියන මේ වීඩියෝ මාලාව තුළින් අපි හමු වෙන්නේ. මම හිතනවා ඔබ මේ රසවිඳීවි කියලා. හරි, මම මුලින්ම කියලා දෙන්නම්. එහෙනම් මේ නට් එක කොහොමද ගහගන්නේ කියන එක. මේක හරියම වැදගත්. ඒ වගේම බොහොම පහසුයි. මේක තමයි තියෙන සරලම ආකාරය. ඔයගොල්ලන් මේක මතක තියාගන්න. මුලින්ම මම කිව්වා මේක අග්‍රස්ත පුඩුවක්. ඒ කියන්නේ මේ අගට හැදෙන මේ ලණුවක අගට හැදෙන ලූප් එකක්. එහෙනම් අපිට ලූප් එක අපිට අවශ්‍ය ආකාරයට අපි මේ විදිහට මේ රැහන දරා ගන්න ඕනේ. රැහන දරාගෙන අපි මුලින්ම කරගන්නේ මේ වගේ B අකුරක් හදා ගන්නවා. මේ බලන්න B. පේනවනේ B අකුර. එතකොට නිදහස් අග්‍රේන් එළියට එන විදිහට B අකුරක්. මේක හරි පහසුයි. මතක තියාගන්න ලේසි. D අකුරක් නෙමෙයි. බලන්න මේ D අකුරේ මෙහෙම D හදාගත්තොත් මේක පල්ලෙහාට තියෙන්නේ. එහෙම නෙමෙයි. මේ තියෙන්නේ B අකුර. B. ඒතර අපි මේකට කියනවා මේක සරලම විදියට මම කියන්නේ මේ අපි ওই පෝතක බාල්දක්ෂ, ඒ කියන්නේ මේ බාල්දක්ෂ ව්‍යාපාරේ පටන් ගන්නකොටම කියලා දෙන විදිය. ඉතින් මේ තියෙන්නේ හාව. මේ තියෙන්නේ ගහ. මෙන්න මේක වෙන්නේ. හාව එනවා එයාගේ ගුහාවෙන් එළියට. ඇතුලෙන් එන්නේ. හාව එළියෙන් ඇතුලෙන් එන්නේ. හාව එනවා එළියට. ගහ වටේ යනවා.
හරි ගහ වටේ යනවා. ආයේ යනවා එයාගේ ගුහාව ඇතුළට. බෝලයින්. ඔන්න බෝලයින් වටේ. තේරුණානේ? මේක හරි ලේසියෙන් අත තියානවා ආයේ පෙන්නන්න. හරි. ඔන්න අපිට අවශ්‍යයි රැහන මේ විදිහට. මෙන්න තියෙන අපිට අවශ්‍ය කරන රැහන B අකුරක් හදා ගන්නවා. B අකුරක් හදා ගන්නවා. මේක හාව මේක තමයි ගහ. හාව එනවා එයාගේ කුරුබිලියෙන් එළියට. ගහ වටේ යනවා. ගහ වටේ යනවා. නැවත එයාගේ ගුහාවට යනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ නොට් එක ගහගන්න. බෝලයින්. මෙන්න බෝලයින් නොට් එක. මේක තමයි සරලම විදිය. මේක මතක තියාගන්න. හැබැයි ඉතින් ඕක පෝතක බාලදක්ෂ ක්‍රමයනේ. ඊට වඩා අපි ඊට වඩා මේක අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන විදියක් තියෙනවා. ඒකත් කියලා දෙන්න. ඒක තමයි කලින් විදියම තමයි. මේ වගේ ලූප් එක තියෙනවා. මේ වගේ අපි B අකුරක් හදාගන්නවා. ඊට පස්සේ මේකත් මතක තියාගෙන මෙහෙමයි හදාගන්න පුංචි ඇමක් තොණ්ඩුවක්. තොණ්ඩුව දානවා අර මේ අපි හාවගේ ගේ ඇතුළට. හාව මොකද කරන්නේ? තොණ්ඩුවට අහු වෙනවා. අහු වුණාන් පස්සේ ඇදලා ගන්නවා තොණ්ඩුව. ඔන්න මේ තියෙන්නේ බෝලයි. තේරුණානේ? ඉතින් මේක පහසුයි අර කලින් ක්‍රමයට වඩා. එක අවස්ථා දෙකකින් ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න බෝලයින මතක තියාගන්න. එහෙනම් මෙයා කරම නැවත පෙන්නනම් ඒක ඔන්න තියෙනවා. අපිට අවශ්‍ය විදියට තොණ්ඩුව හදා ගන්නවා. B අකුර හාව එළිය දැන් ඉන්නේ. අපිට අවශ්‍ය කරන්නේ හාව අල්ල ගන්න. පොඩි තොණ්ඩුවක් ඇදුවා. මේ නිදහස් අග්‍රේ නෙමෙයි. ඒ කියන්නේ මේ දිගට තියෙන අග්‍රේන් පොඩි තොණ්ඩුවක් හදලා දානවා මේ හාවගේ ගේ ඇතුළට. හාව අහු වෙනවා ඒකට. බෝලයින්. මේ දෙන්නේ ඔන්න බෝලයින් නොට් එක. හරීම වැදගත්. ඉතාම සරලයි බෝලයින් නොට් එක. මේක අපි සාමාන්‍ය මේ ලූප් එකක් හදන්නේ. ඒ කියන්නේ මේ අග්‍රස්තේ මේ තොණ්ඩුවක් විදිහට හදන්නේ. හැබැයි මේ තොණ්ඩුව හිර වෙන තොණ්ඩුවක් නෙමෙයි. කොච්චර අපි ආතතිය දුන්නත් මේක හිර වෙන්නේ නැහැ. මේක ගමන් කරන්නේ. ඔයගොල්ලන්ට පේනවද මේක වෙනදේ? මම මේ ආතතිය දෙනකොට ආතතිය දෙන්න දෙන්න මෙන්න මේ තන්තුව හරහා මේ නිදහස අග්‍රේ තව තවත් හිර වෙනවා. ඒතර මේක ස්ලිප් වෙන්නේ නැහැ. බෝලයින් කියන්නේ හරිම වැදගත් නොට් එකක් කියන්නේ ඒකයි. මේක ස්ලිප් වෙන්නේ නැහැ. තේරුණානේ? මේක ස්ලිප් වෙන්නේ නැහැ. මේ නොට් එක කොච්චර ආතති බලයක් එදුවත් මේක ස්ලිප් වෙන්නේ නැහැ. හරිම වැදගත් නොට් එකක්. දැන් මේක පෙන්වන්නේ නිදහස් පුඩුවක් හදාගන්න හැටි. ඒ වගේම මම පෙන්නන මේක සාමාන්‍යයෙන් මේ වස්තුවක් ස්ථාවර වස්තුවක් මතත් යොදනවා. ඒකත් ඒ විදිහට මම කියලා දෙනවා. දැන් මේ බෝලයින් නොට් එක නිදහස් තොණ්ඩුවක් වගේම අපිට දැනගන්න අවශ්‍ය වෙනවා මේ වගේ ස්ථාවර දෙයක් වටා මේ ලූප් එකක් එහෙම නැත්නම් තොණ්ඩුවක් විදිහට යොදා ගැනීම අවශ්‍යතාවය. ඒකත් බොහොම සරලයි. කලින් වගේම තමයි. ඔන්න බලන්න අපි මොකද කරන්නේ. මුලින්ම මේ ගහ වටා එහෙම නැත්නම් මේ මොකක් හරි ස්තම්භයක් හරි මොකක් හරි වටා මේක යොදා ගන්නවා. මම ලූප් එක අපිට අවශ්‍ය හැදේට හදාගත්තා. ඔන්න ඊළඟට අපි මොකද කරන්නේ? ඔන්න අපි හදාගන්නවා B එකක්. මේ පේනවනේ B අකුරක්. මේ B. B අකුර මේ නිදහස් අග්‍රේ උඩට එන විදිහට B. ඊට පස්සේ අර කලින් වගේමයි ඔන්න හාව එළියට ආවත මේ එයාගේ ගුහාවෙන් ගහ වටා ගියා. ආයේ එයාගේ ගුහාවට ගියා. අපි තද කරා. ඔන්න බෝලයින්. තේරුණානේ? මේ තියෙන්නේ බෝලයින් හොට්. ඉතින් මේක හරි වැදගත්. මේක මොන විදියෙන්වත් ගලවන්න හරි අපහසුයි. ඉතින් මේක අනිත් විදිහටත් යොදන්න පුළුවන්. මේකත් පෙන්නන්නම්. අර කලින් ඔයගොල්ලන්ට මේක ගලවන්නේ මෙහෙමයි. මෙන්න මේ බැක් එක කඩන්න ඕනේ. බැක් එක කඩපු ගම ටක් ගලමයා ගැලවිලා අන්ටයි වෙලා එනවා. ඉතින් අන්නේ ඒක තමයි මේකේ තියෙන වාසිය. කොච්චර තද වුණත් මම මේක ඊළඟට පෙන්නන්නම්. දැන් මේ වань මේක අනිත් විදිහට ගන්න. ඔන්න B line ඔන්න B එක අකුරක් හදාගත්තා. ඔන්න අපි B අකුරක් හදාගත්තා. ඔන්න තොණ්ඩුව දැම්ම ඇතුළට හාව තොණ්ඩුවට අහු වුණා. අපි තද කරා. ඔන්න බෝලයින්. තේරුණානේ? ඔන්න මේක තමයි බෝලයින් නොට් එක. ඉතින් මේක හරිය සරලයි මතක තියාගන්න. හැබැයි මේකේ තියෙන වැදගත්කම මෙතකයි කියන්න බෑ. මම දැන් ඊළඟට පෙන්නන්නම් මේකේ තියෙන ප්‍රයෝගිතා මොනවද කියලා. බෝලයින් නොට් එකේ තියෙන ප්‍රධානම වැදගත්කමක් තමයි යම්කිසි මේ රැහනක් මේ වගේ ස්ථාවර දෙයකට සම්බන්ධ කරන්න පුළුවන් කොච්චර
කොච්චර ශක්තියක් යදුවත් කොච්චර බලයක් යදුවත් මේ බයින් වෙන්නේ නැති නොට් එකක් විදියට. බලන්න මම මේකට ලොකු බලයක් යොදනවා. ලොකු බලයක් යොදනවා. නමුත් මට මේක ගලවන්න අවශ්‍ය වුණාම මට හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. මෙන්න මේ බැක් එක මට කඩන්න තියෙන්නේ. මේ තියෙන බැක් එක. පේනවනේ මේ අපි ඔන්න බැක් එක කැඩුවා. මේක බයින් වෙන්නේ නැහැ. ටග් ගාලා ගලව ගන්න පුළුවන්. අන්න ඒක තමයි බෝලයින් නොට් එකේ තියෙන වැදගත්ම දේ. ඉතින් මම කලින් කිව්වා වගේ බෝලයින් නොට් එකේ අර මේ ප්‍රධාන ආකාරයක් විදිහට අපි කියපු මේ සරල නිදහස් මේ තොණ්ඩුව මේකත් හරි වැදගත්. මේ තොණ්ඩුව දැන් හිතන්න මේ යම්කිසි ස්තම්භයක් වගේ තියෙනවා. දැන් අපිට හිතන්න යම්කිසි සතෙක් වගේ කෙනෙක් ටග් ගාලා එයාව ඉක්මනට මේ බොහොම ශක්තිමත්ව සම්බන්ධ කරන්නත් ඕනේ, ඉක්මනට ගලව ගන්නත් ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවකටත් බෝලයින් නොට් එක සරලව යෙදෙනවා. ඒ වගේ හිතන්න බෝට්ටුවක් වගේ බැඳලා තියන්න අවශ්‍යතාවය, මේ වගේ ලූප් එකක් හදලා ඒ වගේ ස්තම්භයක් මත දාන්න පුළුවන්. ඒතකොට ඒක ස්ථාවරව තියෙනවා. මේකේ වැදගත්කම තමයි අර වේරියබල් ටෙන්ෂන්ස් මේ විවිධ ආකාර නෙගටිව් හරි, ඒ කියන්නේ මේ වේරියබල් ටෙන්ෂන් තිබුණා. ඒ කියන්නේ අඩු වැඩි වශයෙන් මේ ටෙන්ෂන් යෙදුණයි කියලා මේක මේ එහෙම ගැලවෙන ස්වරූපයක් නැහැ, ස්ලිප් වෙන ස්වරූපයක් නැහැ. මේ බෝලයි නොට් එකේ තියෙන විශේෂත්වය තමයි මේක සිකුර වුණාන් පස්සේ හරීම මේ ශක්තිමත් විදිහට ඒ බෝලයින් නොට් එක තියෙනවා. ඉතින් අර කලින් කිව්වාගේ කොච්චර අපි බලයක් යෙදුවත් කොච්චර ටෙන්ෂන් එකක් දුන්නත් මේ බැක් එක පාත් කිරීම වගේ මේ ටග් ගාලා බැක් එක කැඩුවම මේ බැක් එක කඩපු ගමන් ටග් ගාලා මේක ගලව ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ බෝලයින් එකේ තවත් වාසීන් තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් ඉක්මනටම මේ බෝලයින් නොට් එක මේ කන්ස්ට්‍රික්ට් එකක් බවට පත් කරන්න. මේ කන්ස්ට්‍රික්ට් එකක් කියලා කියන්නේ අපි කියන්නේ මේ ඉක්මනට මේ රැහැන ටෙන්ෂන් එක දීලා මේ වගේ රඳා ගන්න පුළුවන් ආකාරයේ පද්ධතියක් බවට පත් කරන්න. ඉතින් මේකත් බොහොම හොඳ ආකාරයක් තමයි මේ බෝලයින් නොට් එක. මේකත් බහුල වශයෙන් පාවිච්චි කරනවා. දැන් අපිට මේක සාමාන්‍ය සරල ගැටීම් කරන්න පුළුවන්. නමුත් සරල ගැටීම් කරාම ඕගොල්ලෝ දන්නවා තියෙන ප්‍රශ්නේ මේක මේ දෙන ටෙන්ෂන් එක අනුව මේක බයින්ඩ් වෙනවා. නමුත් බෝලයින් නොට් එක එහෙම වෙන්නේ නැහැ. කොච්චර ටෙන්ෂන් එකක් දුන්නත් බැක් එක මේ විදිහට කඩලා ගලිය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. ඒ විතරක් නෙමෙයි අපිට බොහොම පහසුවෙන් පුළුවන් මේ වගේ එන් ලූප් එකක් භාවිතා කරන්න, මේ ටෙන්ෂන් එක ඇඩ්ජස් කරන්න පුළුවන් මේ නොට් එකක් විදිහට. කියන්නේ ලූප් එකක් විදිහට. බලන්න මම මෙහෙම අරගෙන මම මේ වගේ ලූප් එක හරහා මෙන්න මේ විදිහට මේ කඹේ යවනවා. කඹේ යවලා අපිට පුළුවන් මෙන්න මේ වගේ ස්ටොපර් එකක් දාගන්න. මොකක් දී කෑල්ලක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මෙහෙම දාගත්තොත් පේනවද කොච්චර ටෙන්ෂන් එක දුන්නත් මේක ගැලවෙන්නේ නැහැ. නමුත් මට අවශ්‍ය නම් මේක ටෙන්ෂන් එක වෙනස් කරන්න පුළුවන්. මට මේක ගලවලා මේක වෙනත් පොසිෂන් එකකට අරගෙන ආයේ මට මේ වගේ මේක දාගන්න පුළුවන්. තේරුණා නේ? මේක ලී කෑල්ලක් වුණත් දාගන්න පුළුවන්. එතකොට එතනදී ආයේ ටෙන්ෂන් එක වෙනස් වෙනවා. ඉතින් මේක අඩු වැඩි කරගෙන අපිට අවශ්‍ය විදිහට මේ ටෙන්ෂන් එක අඩු වැඩි කරන රූප එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බෝලයින් නොට් එක හරි වැදගත්. මේක සාමාන්‍ය සරල ගැටීම් කරන්න පුළුවන්. නමුත් අර කිව්වා වගේ ඉක්මනට මේක ගලවා ගැනීමේ හැකියාව හරීම වැදගත්. මම හිතන විදිහට මේ බෝලයින් නොට් එකේ තියෙන ඉතාම සුවිශේෂ භාවිතය තමයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කප්පියක් විදිහට. බලන්න මම මේ වගේ පුංචි මේ වගේ බෝලයින් එකක් ඇප්ලයි කරගෙන බලන්න මේ පල්ලෙහා තියෙන මේ සාමාන්‍ය කිලෝ 20ක වගේ තියෙන මේ බන්දන මම මේ උදාහරණයකට මම පෙන්නන්න යන්නේ. මේක මට උස්සන්න පුළුවන්. දැන් මේක අපිට අතෙන් උස්සන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු බරක් තියෙන දෙයක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කප්පියක් වගේ භාවිතා කරන්න. ඒ කියන්නේ මොකද කරන්නේ? මේ විදිහට එක පැත්තකින් මේ බෝලයින් එක දාගෙන අපිට පුළුවන් මේ රැහැනේ නිදහස් කෙලවර අපිට මෙන්න මේක හරහා මේක හරහා යවන්න. තේරුණා නේද? ඉතින් මේ නිදහස් කෙරලා යවලා ඊට පස්සේ අපිට හැකියාව තියෙනවා ඇත්තරම මේක නැවත මේ තන්තුව උඩින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ තන්තුව මේක පාවිච්චි කරන්න. ඔන්න අපි මෙහෙම කරොත් අපිට මොකද්ද ලැබෙන්නේ? අපිට හම්බෙනවා මම එක බලයකින් අදිනකොට ඒ වගේ දෙගුණයක් ආතති. දැන් මේ තනි ආතතියක මම T කියලා ආතතියක් දුන්නොත් මේ භාජනය, කියන්නේ මේ භාරය මත ඇත්තටම ආතති දෙකක් යෙදෙනවා. ඒ කියන්නේ මට එකට දෙක යාන්ත්‍රික වාසියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර බලන්න මම මේක මේ විදිහට ඉස්සුවොත් ඕගලන්ට පැහැදිලිවම පේනවා. ඔන්න බලන්න අපිට බොහොම පහසුවෙන් අඩු
මේ ශක්තියකින් යුතුව මේක උසවා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක තමයි අපිට මේක මේ කප්පියක් විදිහට මෙහි තියෙන භාවිතය. ඉතින් මම දැකලා තියෙනවා බෝලයින් පාවිච්චි කරනවා කප්පි පද්ධති විදිහට පවා. කප්පි පද්ධති විදිහට පවා භාවිතා කරනවා. ඉතින් මේ විදිහට අපිට මේක බොහොම සරලව මේ වගේ භාරයක් ඔසවා ගැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක මම උදාහරණයක් විදිහට දෙන්නේ. නමුත් ඉතින් මේකත් හොඳ ක්‍රමයක්. ඒ වගේම ඔයගලන්ට යමක් ඩිසෙන් කිරීම සඳහා වුණා. ඒ කියන්නේ මේක අපි උඩට උස්සනවානේ. වඩා හොඳ මේ දැන් හිතන්න කෙනෙක් පල්ලෙහාට බස්සන්න ඕනේ හරි ඒ වගේ අවස්ථාවක් ආවත් අපිට මේ කපි පද්ධතියක් භාවිතයෙන් බොහොම පහසුවෙන් අඩුවට මේ අඩු ටෙන්ෂන් එකක් මේ බොහොම හොඳ කන්ට්‍රෝල් එකකින් යුතුව අපිට පද්ධති මේ පල්ලෙහාට මේ යවා ගැනීම කියන්නේ මේ භාරයන් පල්ලෙහාට ගැනීම හැකියාවන් පවා තියෙනවා. ඉතින් මේක හරිම වාසිසහගත එකක් විශේෂයෙන්ම බෝලයින් නොට් එකේ. ඔන්න අවසානයේ ඔයගලන්ට සමු දෙන්න අපේ දැහැමිත් එකතු වුණා. හයි කියලා දැහැමි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ රස විඳින්න ඇති කියලා. ඉතාම වැදගත් මාතෘකාවක්. මම ඊළඟට කතා කරන කලින් කිව්වාගේ හිච්ස් වර්ග දෙකක් ගැන කතා කරනවා. ක්ලෝව් හිච් සහ ටෝටල් ලයින් හිච් කියන එක අවසාන වීඩියෝ එක විදිහට ගැටලොවේ රජින ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක ගැන කතා කරනවා. ඉතින් ඊව තමයි ඊළඟට එන්න තියෙන වීඩියෝ. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමඟ සම්බන්ධ වුණාට. බයි කියන්න. බයි.